අයිබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට අලුත්ම අලුත් රෙසිපි එකක් අරන් ආවේ ඒ තමයි චොක්ලට් ට්‍රෙස්ලෙචර්ස් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වගේ හරිම කිරි රසක් තමයි මේ කේක් එක තියෙන්නේ ඒ වගේම මේ වගේ ලස්සනට ඕගොල්ලන්ට චොක්ලට් දාලා හරි ගස්ස ගන්න පුළුවන් අපි බලමු අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා बितर हतरक तीन मिथन अभी मेक मुलिम खडला भाजनेकट दागम भाजनेट दागत बितर हतर मुलिम विनाडिया पमन बीट कर गांड मिथन सीनी ग्राम मेकसिय पनहक तीनवा कैटल कुनिसा मामा अंबर लगाते मेक अपी बितर मिश्रणेट दालावर वेला हट बीट कर गमुगोलो के खदन दवा मेक क्रीम मेकवागे वेनकाल हट बीट कर गंडोनिकला अभी ये वगे क्रीम मेकअक वेनकाल मेक मुलिम बीट कर गंड होगोलंट पेन वैतिद मेन मे वगे हट बीट कर गंड अट पुलवंद मेकट वेनिला तेहंदी एक्का एकतुकर गंड वेनिला एकतुकरगन इवर वेला नैवत वतावाक कलीन करावा गेम टीक वेलावाक बीट कर गंड पिटिग्राम सीया करंतीयनवा अपी एकट कोको पाउडर ग्राम तीहत्तीयनवा मेतन एकत एकतुकर गंड एकटम बेकिंग पाउडर तेहंदी एकाएकालत एकतुकर गंडवा अपी ඊට පස්සේ අපි මේක හොඳින් මේ වගේ හලාගන්න ඕනේ තුන් සැරයක් වගේ ඔයගොල්ලන්ට හලාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ තියෙන්නේ මම තුන් සැරයක් හලාගත්ත පිටි ටික හලාගත්ත පිටි ටික අපි බිත්තර මිශ්‍රණයට මේ වගේ එකතු කරගමු මේක බීට් කරන්න කලින් පොඩ්ඩක් කලවම් කරගත්තා නම් හොඳයි ඔයාලට නැත්නම් හැමතැනම පිටි විසිරෙන්න පුළුවන් ඒ කරලා මේක ටිකක් වෙලා බීට් කරගන්න ගොඩක් වෙලා බීට් කරන්න යන්න එපා පිටි එකතු කරලා ඉවර වෙලා පොඩ්ඩක් වෙලා බීට් කරලා නවත්තන්න අපි දැන් මේකට කෝපි කුඩු දිය කරලා ගත්ත මේස හැන්දකුයි කිරි මිලිලීටර් 60යි ඒ වගේම තෙල් මිලිලීටර් 60ක් මේ මිශ්‍රණයට එකතු කරන්න එකතු කරලා ඉවර වෙලා मेक कलिंग वगेम पोडक् हट बीट कर गंड मेक स्पैट्यूल मे वगे पोडक् पोल कर मुखदापी गुडकला बीट करें कलिंग की गुडकला बीट कर पाकिला स्पैट्यूल मे वगे पोडकला पोल कर मेती एने अंगल अटे अटे तटिया ओगोलो पार्चमेंट पेपर कदाल मे वगे तटिया लेस्तिकर गंड इट पास्से हदागत्त मिश्रणय अपी तटियट मे वगे दागम एक करल इवर वेला ओगोलो पोड्डाक मेक एक याने दिपारक पितर टैप करंड सेल्सियस अंशक 180 विनाडी 30ක් 40ක් वगे कालयक यानवा मेक बेक वेंड ओगोलंगे अवन एकेन अवन एकट हैबै मेक वेनस वेंड पुलुवा केक एक बेक वेन कल अपटोन किरीमिश्रण हदागम मिथन तीयनवा फ्रेश मीट मिलीलीटर देसिया एक मेवागे बाजने कट दागंड मिथन टिंकिरी ग्राम सी अक्तीयनवा ओगुलांट मंग कलिंग वीडियो टिंकिरी हदागंड विदिया कियला दुन्ना इतिंग ओगुलांट एक बालला गेदरम टिंकिरी हदागंड पुलुवा टिंकिरी ग्राम सी एकतु करगंड किरीमिश्रणेटम इट पास्से अपी मेकट एकतु करगन्नवा विपिंग क्रीम कप काला ඔගලන්ට තියෙනවා නම් විතරක් ඒක එකතු කරගන්න පුළුවන්. අපි ඒකටම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඒ වගේම චොක්ලට් මිලිලීටර් 60ක් දිය කරගත්ත, ඒ කියන්නේ කප් කාලක් වගේ ඔගලන්ට එකතු කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද චොක්ලට් අපි දාපු විපින් ක්‍රීම්, මේ වගේම ටින් කිරි මේ හැමදේම හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. ඔගලන්ට මේ පේනවා වගේ මේක හොඳට කලවම් කරගන්න. අපි බලමු අපේ කේක් එක තැම්බිලාද කියලා.
මේ වගේ කෙබාබ් ස්ටික් එකක් දාලා බලන්න පුළුවන් කේක් එක තැම්බිලාද කියලා මේකේ තෙත ගතිය නෑ ඒ කියන්නේ තැම්බිලා තියෙන්නේ මට හරියටම විනාඩි 35ක කාලයක් ගියා අවන් එකෙන් අයින් කරගත්තට පස්සේ මේක හොඳටම නිවෙන්න හරින්ද කේක් එක නිවාගත්තේ තැටියෙම තියලා මේ වටේ තියෙන කිසිම කොලයක් ඉවත් කරේ නැහැ ඕගොල්ලෝ මුලින්ම මේ කිරි එක වක් කරන්න ඉස්සෙල්ලා ගෑරූපුවකින් මුළු කේක් එකම හොඳටම සිදුරු කරන්න ඊට පස්සේ මේ වගේ කිරි එක වක් කරන්න මොකද කිරි එක සම්පූර්ණයෙන්ම කේක් එකට උරා ගන්න ඕන නිසා තමයි අපි ගෑරූපු කරන්න ඕනේ කිරි එක සම්පූර්ණයෙන් දාගත්තට පස්සේ තමයි මේ ඊට පස්සේ මේක අඩුම පැයක්වත් ශීතකරණයේ තියන්න කේක් එක කූල් වෙනකල් අපි ටොපින් එක හදාගමු මෙතන විපින් ක්‍රීම් මිලිලීටර් 125ක් තියෙනවා ඒක මේ වගේ භාජනයකට දාගන්න ඒකටම කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් මේ වගේ එකතු කරලා ඒකත් පොඩ්ඩක් හලාගන්න මොකද පොඩි කැටගතියක් තියෙන නිසා කොකෝ පවුඩර් වල ඒකටම ඕගොල්ලෝ එකතු කරගන්න අයිසින් සීනි මේස හැඳි දෙක මම මේස හැඳි දෙකක් එකතු කරන්නේ මම අරන් තියෙන විපින් ක්‍රීම් එක ටිකක් පැණි රහයි ඕගොල්ලන්ට මේකේ පැණි රස අඩු වැඩි කරගන්න පුළුවන් ඒ වගේම මතක තියාගන්න හැම වෙලාවෙම විපින් ක්‍රීම් එක හොඳට කූල් කරලා ගන්න බීටර් වල හුක්ස් උනත් කූල් කරලා ගන්නවා නම් ගොඩාක් හොඳයි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඔක්කොම මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්න මොකද බීට් කරනකොට හැමතැනම විසිරෙන නිසා ඊට පස්සේ මේක හොඳට ක්‍රීම් එකක් වගේ එනකල් බීට් කරගන්න මේ වගේ හොඳටම බීට් වෙන්න ඕනේ මේ වගේ ප්‍රමාණය එනකල් ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකක් කියලා දීලා තියෙනවා විපින් ක්‍රීම් එක කොයි වගේද තියෙන්න ඕනේ කියන එක ඔයගොල්ලන්ට දැන් බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි උලක් වගේ එන්න ඕනේ අපි බීට් කරාට පස්සේ පැයක් ශීතකරණයේ තියලා ගත්ත කේක් එක ඔයගොල්ලෝ මේ වගේ කේක් බෝඩ් එකක් උඩ හෝ එහෙමත් නැත්නම් පිඟානක් මත තියලා තැටියෙන් ඉවත් කරගන්න මුලින්ම මොකද මේකට කිරි දාලා තියෙන හින්දා ඔගොල්ලෝ පරිස්සමෙන් ඒක අයින් කරගන්න ඊට පස්සේ ඒකට දාලා තියෙන පාස්මන් පේප එක අයින් කරගන්න කේක් එකෙන් පාස්මන් කොලේ අයින් කරගත්තට පස්සේ ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් ගොඩක්ම සොෆ්ට් එකට තියෙනවා මොකද කිරි එකතු කරලා තියෙන නිසා අපිට පුළුවන් දැන් හදාගත්ත විපින් ක්‍රීම් එක මෙන්න මේ වගේ හොඳට කේක් එක උඩට දාලිවල තුනී කරගන්න. අපි මේක වටේ ගාගන්නේ නැහැ කේක් එක මුදුනේ විතරයි අපි මේක හොඳට තුනී කරගන්න ඕන. පැලට් නයිෆ් එකක් ආධාරයෙන් ඔයගලන්ට මේ පේන විදියට කේක් එක සම්පූර්ණයෙන් උඩ කොටස නීට් කරගන්න පුළුවන්. අපි සම්පූර්ණ උඩ කවර් කරගත්ත කේක් එක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට වටේ ඕන කියලා හිතෙනවා නම් වටේ කවර් කරගත්තට කමක් නැහැ. අපි මේකේ එජ් එක කපලා අයින් කරමු. මොකද අපිට එජ් එක තිබ්බහම කේක් එකේ පිළිවලක් නැති බවක් තියෙන නිසා අපි මේක අයින් කරගමු. මම දැන් මේකට තවත් කේක් එක හැඩ කරගන්න චොක්ලට් සිරප් වලින් ඔයගලන්ට මේ පේන විදිහට හරි ගස්ස ගන්නවා මේක ඕගොල්ලන්ට කැමති විදිහකට කරගන්න පුළුවන් මොකද ඕගොල්ලන්ගේ නිර්මාණශීලී අදහස් මේකට වටිනවා ඔයාගේ නිර්මාණශීලී අදහසුත් එක්ක මේ කේක් එක තවත් හැඩ කරගන්න පුළුවන් මේ තියෙන්නේ අපි අද හදපු කේක් එක සම්පූර්ණයෙන් නිමා කරගත්තට පස්සේ මේ වගේ චොක්ලට් සිරප් දාලා ඕගොල්ලන්ට ඕන විදිහකට මේක නිමා කරගන්න පුළුවන් ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ වගේ හදන්න අපි බලමු හදාගත්ත කේක් එකෙන් කෑල්ලක් කපලා කොහොමද තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති කපනකොට වුණත් මේක ඉතාමත් සොෆ්ට් එකට තියෙනවා. මොකද කිරි එකතු කරලා තියෙන නිසා කේක් එක ඉතාමත් මෘදුයි. ඕගොල්ලන්ට මම පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා කපාගත්තට පස්සේ. මෙන්න මේ වගේ තමයි ඕගොල්ලන්ට කේක් එක බලාගන්න පුළුවන් වෙන්නේ. හදාගත්ත කේක් එකේ කෑල්ලක් කපලා අපි කොහොමද කියලා බලමු නේද රස. ඇත්තටම මේක ගොඩක්ම කිරි රස කේක් එකක්. ඔයාලටත් හදලා බලන්න පුළුවන්. මොකද මේකේ ගොඩාක් කිරි රස වැඩි. ඉතින් අපිට දැන් රහ බලන වෙලාව තමයි තියෙන්නේ. අපි කෑල්ලක් කඩලා මේ වගේ කේක් එක කොහොමද රහ කියලා බලමු. ඇත්තටම පුදුම රසක් තියෙන්නේ මොකද මේක කිරි රස ගොඩාක් වැඩි
ඒකෙන් අපි මේකට කිරි එකතු කරානේ ඒ තරම් රසයි මේකේ එක් එක. ඕගොල්ලන්ට පේනවති මෙන්න මේ වගේ ඇතුළට කිරි බැහැලා තියෙන්නේ ඔයාලත් මේ වගේ හදලා බලන්න. ලොක්ඩවුන් එකේ ගෙදර ඉන්න වෙලාවේ ඔයාලටත් මේ වගේම ට්‍රෙස් ලෙචර්ස් කේක් එකක් හදලා බලන්න පුළුවන්. ඇත්තටම ඉතාමත් රසවත් කේක් එකක් මේ වගේ ලස්සනට හැඩ කරලා ගත්තාම කනවට වැඩිය ලස්සනයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.